මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් ඇහුවෙන් පස්සේ ඕන ප්‍රශ්නයක් එතුම දෙන්නේ එක උත්තරයයි. ඒ තමයි IMF ප්‍රශ්නේ. දැන් මේ ජාතික ලයිස්තු මණ්ඩේදුර ලබා දීම සම්බන්ධයෙන් කොහොමද තත්ත්වය? ඇත්ත වශයෙන්ම ජාතික වැදගත්කමකින් යුක් කාරණාව තමයි මේ රජය IMF පිවිසුම වෙනස් කරනවායි කියලා රටේ ජනතාවගේ විශ්වාසය නැතිබංග කරලා රටේ ජනතාව රවට්ටලා මේ කරන ක්‍රියාවලිය මම දකිනවා ඒක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. දැන් උඟක් අය මේ දුක් වෙනවා මේ ජාතික ලයිස්තු මණ්ඩේ ධූරේ Tamanට නොලැබෙයිදෝ කියලා ප්‍රශ්න තියෙන සමහරක් අයද. මොකද වෙන්නේ ඇත්තටම? මුළු රටම දුක් වෙනවා මේ පොරොන්දුණු ආකාරයට IMF පිවිසුම වෙනස් කරන්නේ නැතුව. රටේ ජනතාවට ලබා දෙනවා කියපු බදු සහන ටික ලබා දෙන්නේ නැතුව. මතකයි නේ ඔබටත් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරනවා කිව්වා. ඒව වෙනස් කරන්නේ නැතුව විශේෂයෙන්ම බඩු මිල ප්‍රශ්නයත් එක්ක රටේ ජනතාව ලොකු අසහනයකට පත් වෙලා තිබෙනවා. මං හිතන්නේ අපි 120 ගණන් හිතා. මොනවද මේ රජය නියෝජනය කරන අය වේදිකාවේ කිව්වේ? ඒගොල්ලෝ කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ IMF පිවිසුම ක්‍රියාත්මක කරන්නට වැඩිලා නැහැ. ඒක කරන්නේ නැහැ. ඒක වෙනස් කරනවා. ඒක අනුගමනය කරන්නේ නැහැ. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එකඟ වුණු IMF පිවිසුම. ඔය මේ අනවශ්‍ය මේ අහන්නේ බානේ ජාතික ලයිස්තු කත අහන්නකො වැදගත් ප්‍රශ්නයක් IMF වගේ. එතකොට IMF ඇහුවම IMF උත්තරේ දෙනවා. ඕගොල්ලෝ ජාතික ලයිස්තු ඇහුවත් IMF උත්තරේ හම්බෙන්නේ, වෙන උත්තරයක් ඇහුවත් IMF උත්තරේ හම්බෙන්නේ. මොකද මේක ජාතික වැදගත්කමක් තියෙන එක උත්තරයක් තමයි හම්බෙන්නේ. ඕගොල්ලෝ මේ වෙන ප්‍රශ්න අහනවනේ, කෝක කරත් කමන්නේ, දෙන්නේ මේ උත්තරේ තමයි කියලා එතුමා ඉන්නේ. අපි තා පැහැදිලිව කියලා තිබුණා ජාතින්ද්‍ර මුල් ධර්මවල වැඩසටහන පිළිවෙලින් නැහැ කිදී. ඒක හරි පැහැදිලිද? ඔව්. මොකද අපිට අවුරුදු 5ක බලයක් ලැබුණොත් 3ක් ඉන්නේ IMF ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. අපි එළියට ඉන්නේ නැහැ. හරිද? ඊළඟ තමයි අපි උත්සාහ කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක වඩා සාධනීය ලෙස අපිට වෙනස් කරගෙන යන්න අවස්ථා තියෙනවද? ඒක තමයි ජනවරම. දැන් යම් කිසි ලෙසකින් DS එක සම්බන්ධයෙන් ඔබතුමාලා සහ ඔබතුමාලගේ ආර්ථික කණ්ඩායම මහබැංකු නිලධාරීන්, ඒ වගේම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන අවස්ථාවක 2032 මේ 95%කින් ඉලක්කය වෙනස් කරන්නට ඕන එකඟ නොවන තැනක ඔබතුමාලගේ පීවර මොකක් වෙයිද? ඒතර බිඳ වැටෙනෝනේ. ඔව්. අපි බිඳ වැටීමකට භාජනය වෙන්නේ නැහෙනි. ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. බිඳ වැටීම. මොකද අපි දැන් අපිට ආණ්ඩුව ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩසටහනකට ඇතුළු වුණු ආණ්ඩුවක් අපිට ලැබුණා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතුළු නොවන ආණ්ඩුවක් නම් ලැබුණේ අපිට තියෙන අවස්ථාවක් අපි විකල්ප පාරක් තියෙනවද හොයන්න. දැන් විකල්ප පාරවල් නැහැ. ඔක්කොම තියෙන විකල්ප යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ ඉන්නේ. අපි දීව පාර්ශ්වේ ණයක් තියෙන එක ඇතුළේ, වාණිජ වෙළඳ පොළෙන් අපි ණය ගන්නවද කියලා තීරණක් තියෙන ඔක්කොම මේක ඇතුළේ. එතකොට අපිට බහුපාර්ශ්වේ ණයක් තියෙන මේක ඇතුළේ. ඒ නිසා අපි ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය අරමුදලට විකල්ප සියලු දේවල් ඇතුළු කරපු බාස්කට් එකක් ඇතුළේ. ඒතර මේකෙන් එළියට වැටෙනවා කියන්නේ ඒක නිකන් හරි නිකන් මෙලෝ දෙයක් තීරෙන්නේ නැති කඩාවැටෙන රටක් එකයි ජය ගන්න කාර අපරිණත කිසිදු වගකීමක් විරේත රාජ්‍යයක් අපි එන්නේ. අපි උත්සාහ කරනවා මේ වැඩසටහන තව සාධනීය වශයෙන් වෙනස් කරගන්න පුළුවන් උත්තරයි. පැහැදිලි ඔබේ පිළිතුරු උත්තරයි. දැන් මේ මෙතන හැබැයි තව එක කාරණාවක් පැහැදිලි කරගන්න ඕනේ. මේ පරක්කු වෙන ඩිලේ එක ඇතුලේ කෝස්ට් එකක් තියෙනවා. ඔව්. ඒකට ඒක සැලකිලි බාජනය කරලා දැන් අවුරුද්දක් ගත්තොත් ඒ කෝස්ට් එකත් අර ගෙවන්න ඕනේ. ඒකම තමයි. ඒකම තමයි අර ඔක්කොම සාකච්ඡාව තියෙන ඒකනේ. ඒතර ඒක කාලේ වැඩි නම් තියෙන එක යන්න ඕන. කාලේ අඩු නම් මම කියන උත්සාහයක් දැරීම සාධනීය සාධක අපිට පේන මේකට ප්‍රශස්ත ණයකරණයක් ණය ප්‍රශස්ත කරණයක් නෙමෙයි කියලා අපිට පේනවා. ඒ නිසා ඔබතුමාලා අලුත් ජනවරමක් එක්ක අලුත් උත්සාහයක් ගන්නවා කියන කාරණාව කියන්නේ. ඔව් සාකච්ඡා කරන පිළිදින එක. හරියට වලම තියෙනවා. ඔව්. ඒකයි මම මේක පරිස්සමෙන් දැනන්නත් කියන්නේ. පරිස්සමෙන් දැන් මේකයි සාකච්ඡා කරන පිළිදින. අපි ඔක වාක්‍ය ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන නිසාම තමයි. හරිද මේක කළ යුතුයි කියන යෝජනාව ආවා. හරිද එහෙම නැත්නම් අපි ආපෝ ඉරීම ලක් කරන මේක අපි කෙසේ හරි කරගත යුතුයි කියලා යෝජනාව ආවා. නමුත් අපි සාකච්ඡා කළා නෑ අපි මේ සාධනීය ප්‍රවේශය සඳහා සාකච්ඡාවකට අවතීර්ණ වීතුක නිස්තාවර තමයි තියෙන්නේ.